අයිබෝවන් අද විශ්වවාහිනියේ සමාජ සමදතා වැඩසටහන තුලින් අප ඔබ හමුවන්නේ තවත් සමාජ මෙහෙවරක යෙදෙන්නට බලාපොරොත්තු වෙන මේ වන විටත් යෙදී සිටින තවත් සමාජ සේවිකාවක් ගැන කතා කරන්නටයි. ඉතින් අද ඔබ වෙතට අප ගෙනෙන්නේ ඩැනිනම් මහා නගර සභා ඡන්දයට නගර සභා අපේක්ෂිකාවක් ලෙස ඡන්දය ඉල්ලන්නට සූදානම් වන මధు වර්ණකුලසූරිය මහත්මිය පිළිබඳවයි. ඉතින් ඇය වෘත්තීය නීතිඥවරියක් වගේම තිදරු මවක්. එමෙන්ම ඇය මේ ජන සමාජයට විවිධාකාර ජන මෙහෙවර කරමින් සිටිනා කෙනෙක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ සමාජ මෙහෙවර යෙදුණු කෙනෙක්. ඉතින් අපි පිළිගන්නවා මැදිරියට මధు වර්ණකුලසූරිය මහත්මියව අයබවන් කියලා. අයබවන්. ඉතින් අපි පළමුව දැනගන්න කැමති ඔබ වෙනස් අයුරකින් ඇයි මේ වගේ ප්‍රවේශයක් ගත්තේ ජන සමාජයට මෙහෙවරක් කරන්න? ඇත්තටම ශිරෝමා, ඒක හොඳ ප්‍රශ්නයක්. මට මේ ජන සමාජය තුළ, ඒ කියන්නේ මම ඩැන්ඩිනු නගර සභාව තුළ දැනට අවුරුදු 10කට වැඩි කාලයක් තුළ ජීවත් වෙනවා, සහ මම ඒ ප්‍රදේශය තුළ මගේ සේවා සපයනවා. ඉතින් ප්‍රදේශයේ ජනතාව සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව මට යම්කිසි හොඳ අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම වැඩි වශයෙන් සංක්‍රමණික ජන කොටසක් ඉන්නේ මේ ඩැන්නම් ප්‍රදේශය තුළ, සහ විශේෂයෙන්ම මම ඡන්දය සඳහා නාම යෝජනා භාර දීලා තියෙන ක්ලීලන් කියන ඡන්ද කොට්ටාශය තුළ. ඉතින් ඒ සංක්‍රමණික ජන ප්‍රජාවගේ විවිධාකාර අවශ්‍යතාවන් තියෙනවා. ඔවුන් විවිධ සංක්‍රමණික ප්‍රදේශවලින්, විවිධ රටවලින්, විවිධ භාෂා කතා කරන විවිධ ආගම්වලට අයත් සංක්‍රමණිකයින්. ඉතින් ඔවුන්ගේ ඒ අවශ්‍යතා මම පොදුවේ හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඔවුන්ට වැඩි සේවයක් සැලසීමේ අභිලාෂයෙන් ඒක තමයි මූලික අභිලාෂයක් වෙන්නේ. ඊට අමතරව තරුණ දරුව මට 3 දෙනෙක් ඉන්නවා පාසල් යන. ඔවුන්ගේ ඒ මවක් විදිහටත් ඒ අයගේ අවශ්‍යතා, සහ දෙමාපියන්ගේ අවශ්‍යතා, ඊළඟට වැඩිහිටි ප්‍රජාවගේ අවශ්‍යතා, සහ ප්‍රදේශයේ අනිකුත් ප්‍රජාවගේ අවශ්‍යතා පිළිබඳව යම් දැනුවත් වීමක් තියෙන නිසා ඒ අරමුණ පෙරදරි කරගෙන ඔවුන්ට අවශ්‍ය සේවා සහ සහයෝගය ලබා දෙන්න ඒ අරමුණත් මට තියෙනවා, උදව් කරන්න අවශ්‍යයි කියන එක. මීට අමතරව ඇතරම විශේෂයෙන් වැඩිහිටි ජන කොටසගේ නොසැපිරි තිබෙන අවශ්‍යතාවන් ප්‍රමාණයක් තියෙනවා ප්‍රදේශය තුළ. ඉතින් ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. හොඳයි. ඉතින් මේ විදිහට මේ ප්‍රවේශය තුළින් ඔබ නගර සභිකාවක් ලෙස පත්වුවොතින් ඔබට තියෙන වැඩපිළිවෙල කුමක්ද මේ අයට මේ සේවය සලසන්න? ඇත්තටම ඔය මං කියපු කාරණා මූලික කරගෙන විශේෂයෙන්ම ගෘහස්ථ හිංසනය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය ප්‍රදේශය තුළ වැඩි වෙලා තියෙනවා. ඒ තත්ත්වය සමනය කිරීමට යම්කිසි වැඩපිළිවෙලක් නගර සභාව තුළින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මම දකිනවා. ඒකට මට දෙන්න පුළුවන් සහයෝගය ලබා දීම මට එක වමනාවක්, අවශ්‍යතාවක් විදිහට තියෙනවා. ඊට අමතරව මං කලින් කිව්වා වගේ වැඩිහිටි ජනතාවගේ අවශ්‍යතාවන්, මීට අමතරව ප්‍රදේශය තුළ ඇතරම මේ ක්ලීලන් කියන ඡන්ද කොට්ටාශය තුළ ඩැන්නම් ප්‍රදේශයේ ප්‍රධාන මර්මස්ථාන කීපයක් තිබෙනවා. ඒ කියන්නේ ඩැන්නම් පොදු වෙළඳපොළ, ඩැන්නම් මාකට් එක, ඊළඟට ඩැන්නම් මහා රෝග ශාලාව, මීට අමතරව විශේෂයෙන්
විශේෂ විශාල පාසල් ගණනාවක් මේ ප්‍රදේශය තුළ තියෙනවා. ඉතින් රථ වාහන ගාල් කිරීමේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ප්‍රදේශයට ප්‍රදේශය තුළ ජීවත් වෙන ජනතාව සහ ප්‍රදේශයට පිටින් එන ජනතාව දැන්නම් නගරයට බඩු ගන්න එන ගොඩක් අයට ඒ අපහසුතාවන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ ඒ රථ වාහන ගාල් කිරීමේ සම්බන්ධ ගැටලු වලටත් යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක මගේ හැඟීම. මීට අමතරව ඇත්තරම කුණු බැහැර කිරීමේ ගැටලු පොදුවේ තියෙනවා. ඒ කුණු බැහැර කිරීමත් මීට වඩා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක මම දැකලා තියෙනවා. මේ වගේ අඳුනාගත් යම් යම් කාර්යාවලියන් කොටසක් තව සැපිරිය යුතුව තිබෙනවා කියන එක මම දකිනවා. දැන්නොල් නගර සභාවේ බොහෝ කාර්යයන් කොටසක් සිද්ධ වෙනවා. නමුත් ඊට තව තව ඉදිරියට ගිහිල්ලා මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ කියන එක තමයි මගේ හැඟීම. එතකොට මේ මෙහෙවර කරන්නට ඔබ මෙතුවක් දුරට ගෙනා හෝ අත්දැකීම් ඵලපුරුද්ද ඉහල් කරගන්නේ කොහොමද? ඇත්තරම මම දැන්නම් ප්‍රදේශයේ මං කලින් කිව්වා වගේ ජීවත් වීම සහ මං වෘත්ති නීතිඥවරියක් විදිහට ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීම තුළ ඒ ලබාගත් අත්දැකීම් මට විශාල වශයෙන් රුකුලක් වෙලා තියෙනවා. මොකද ඔවුන් මගේ සමග ඇවිල්ලා කතා කරනවා ඔවුන්ට අවශ්‍ය දේවල් මොනවද කියන එක සහ ඔවුන්ගේ ඇත්තරම දැවෙන ගැටලු මම අඳුනාගෙන සහ දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මට යම් අවබෝධයක් තියෙනවා කියන එක. මෙවර මේ වසංගත තත්ත්වය නිසා ඇති වෙලා තියෙන්නේ තැපැල් ඡන්දයක් භාවිතා කිරීම. ඉතින් මං හිතන්නේ ඒක ගොඩක් සෙනගට ඔබ පැහැදිලි කරලා දෙන එක හොඳයි. කෙසේද ඒ කරන්නේ කියලා. ඔව් ඇත්තරම මෙවර ඔබේ නිවසට එන්නේ තැපැල් ඡන්දයක්. ඒ තැපැල් ඡන්දය ඔබට තැපැල් මාර්ගයෙන් ලැබෙන ලියුම් කවරය තුළ සියලුම අපේක්ෂකාවන්ගේ නම් සහ ඔවුන්ගේ පින්තූරයක් සහ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය, ඔවුන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඔවුන් කවුද කියන එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් ඔබට ඒ විස්තරය කියවලා බලලා ඔබ සතුටු පරිදි ඔවුන්ට අංක 1, 2, 3, 4, 5 යන ආදී වශයෙන් අංක ලකුණු කරලා ඔවුන්ට ඔබගේ කැමැත්ත ලකුණු කරන්න පුළුවන්. ඒ ලකුණු කරලා නැවත ඒ ඡන්ද ප්‍රත්‍යකාව ආපහු නැවත තැපෑලට දාන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලන්නේ ක්ලීලන්ඩ් ඡන්ද කොට්ටාශය තුළ ඩැන්නොන් නගර සභාව තුළ මගේ නම තියෙනවා දැක්කහම ඊට ඉස්සරහින් ඔබ පුළුවන් නම් අංක 1 යොදන්න. ඒක ඔබව නියෝජනය කරන්න, ඔබ වෙනුවෙන් හඬක් නගන්න අපිට තියෙන විශාල අවස්ථාවක් සහ අවකාශ ලබා දීමක්. විශේෂයෙන්ම මම යමක් කියන්න ඕනේ, ඇත්තටම ඩැන්නම් ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාවෙන් පැමිණි සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම් සියලුම ජනකොටස් වාසය කරනවා. ඉතින් මේ සියලුම ජනකොටස් වලට ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහටත් යම් සේවයක් මගෙන් විය යුතුයි කියන එක මම අදහස් කරනවා. මම ඒ අරමුණේ ඉන්නවා. ඩැන්නොන් නගර සභාව තුළ අපේ හඬ නියෝජනය වීම මේ වන විට දක්නට ලැබෙන්නේ නැහැ අපේ ශ්‍රී ලාංකික හඬක්. ඉතින් ඒක නිසා ඒ ශ්‍රී ලාංකික හඬකට ඉඩ දෙන්න මම ඇතුළුව තවත් අනිත් ඡන්ද කොට්ටාශවල තවත් අපේක්ෂක ශ්‍රී ලාංකික අපේක්ෂක අපේක්ෂිකාවන් ඡන්දය ඉල්ලනවා. සහ ඩැන්නොන් නගර විතරක් නෙමේ අනිත් නගර සභා තුළත් අපේ ශ්‍රී ලාංකික අපේක්ෂක අපේක්ෂිකාවන්ට ඔබේ තැන, ඔබේ ඒ කටහඬ නියෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන්න කියන එක මං ඉල්ලනවා. ඔව් ඔබ, මං හිතන්නේ දැන් ඡන්ද පත්‍රිකාව ලකුණු කරනකොට එතන තියෙන සියලුම ඡන්ද අපේක්ෂකයන්ට යම්කිසි අංකයකට තහවුරු කරන්න ඕනේ, නැත්නම් මේ ඡන්දය වළංගු ඡන්දයක් වෙන්නේ නැහැ. 10 දෙනෙක් ඡන්ද ඉල්ලලා තිබුණොතින් ඒ 10 දෙනාටම තමුන්ගේ කැමැත්තේ තියෙන අනුපිළිවෙල ප්‍රකාශ කළ යුතුයි කියලා මම දන්න පිළිවෙලට. ඒක ඇත්තද? ඒක ඇත්ත. ඔව්, ඔබ ඡන්දය ලකුණු කරද්දී ඔබේ ඡන්දය අපතේ යවන්න එපා. ඔබේ ස්වාධීන අයිතිය, ස්වාධීන කැමැත්ත, ප්‍රජාතාන්ත්‍රික අයිතිය තහවුරු කරමින් ඔබ ඡන්ද පත්‍රිකාව තුළ ඒ ඔබ කැමති නම් අනුපිළිවෙලට මනාප පිළිවෙලට අදාළ අංකයේ යොදමින් ඡන්ද අපේක්ෂකයින් 10ක් සිටිනවා නම් මේ 10 දෙනාටම 1, 2, 3 වශයෙන් ඔබගේ කැමැත්ත පරිදි ලකුණු කරන්න. ඒක ඉතාම වැදගත්. හොඳයි.
ඔබ ශ්‍රී ලාංකිකට හඬක් නගනවා කියලා තහවුරු කරනවා සමහර විට මෙහෙම හිතුවොත් මේ ලංකාවේ ඇයට විතරයි මේ අය සේවය කරන්න කියන හැඟීමක් එන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයිනේ. ගොඩක් අනිත් ඡන්ද අපේක්ෂිකා අපේක්ෂකයනුත් එතනින් සිටිනවා. ඒ වගේම බහුවාර්ගික ජන සමාජයක් තුළ ඔබ ගොඩක් මම දැකලා තියෙනවා. මමත් ඒ ප්‍රදේශයේ ඉන්න හින්දා මේ ගොඩක් අන්‍ය ජාතිකයන්ට නීතිවේදී උදව් කරනවා. ඉතින් මං හිතන්නේ ඒක හොඳ පෙරදැක්මක් කියලා. ඉතින් අපි මధు වර්ණකුලසූරිය මහත්මයට සුබ පතනවා. මෙම ඡන්දයේදී නගර සභිකාවක් ලෙස පත් වෙලා දැනෙන මහනගර සභාව වෙත පියනගලා ඉදිරි අනාගතයේදී ජනතාවට හොඳ සේවයක් කරන්න ලැබේවායි කියලා. අයිබෝවන් බොහොම ස්තුතියි.